ජිනීවා මානවහිමිකම් යෝජනාවලියෙන් ශ්‍රී ලංකාවට පරාජයක් අත්වෙලා තිබෙනවා. මේක ආණ්ඩුවේ පරාජයක් පමණක් නෙවෙයි ශ්‍රී ලංකාව රටක් හැටියට ලබාගත් බරපතල රාජතාන්ත්‍රික පරාජය මෙහි ප්‍රටිඵල ආණ්ඩුවට පමණක් නෙවෙයි, අපේ රටේ සියලුම ජනකණ්ඩායම් වලට ජනතාවටම අනාගතයේදී ලැබෙන්න්න නියමිතයි. සමහර වූ මේක විස්තර කරනු අපේ විදේශමතුමාහෙම ඒ ජිනීවා මානවහිමිකම් කොමසමේ බෞුතර චන්දය ලබා ගන්න බැරිවීම නිසා. බෞතරය ලංකාව එක්ක හිටායකි න වගේ මෝඩ කතාවලින් දවදුරට ශ්‍රී ලාංකෝ රවට්ටන්නන උත්සාගන්න මේක දිනේශගුණුවර්ධන මහත්තය වගේ අදකින් බහුල පිලි ප්‍රබට් ගුණුවර්ධන වැනි සටන්කාමි උරුමයක් සහිත නායකගේ පුට්‍රේ හැටියට ලැ්ජා විය යුතුත්යක්. ඔහු ඉතාමා සාර්ථක විදශමති කෙනෙක් බව ඉතාමත්ම පැහැදිරිි හු කළ කිසිම සක්්‍රය දායකත්වයක් මෙමාන හිමිකම යෝජනාවලිය සම්බන්ධෙනුත් ඒවගේම පසුගිය කාලයේ කොරනාවලින් අපේ ජනතාව දස දස් ගන අනාතවිත් අවස්තාවත් අපිට පෙනුනිිනෑ. විශේෂයෙන්ම ඔහුගේ අමාත්‍යංශයේ ලේකම්බරයාගේ රජ්‍යතාන්ත්‍රික මුද්ධ ක්‍රියාවලිය නතර කිරීමට ඔට ලජාවක් තිබූන් නොතිබුණ බවත් ප්‍රකාශස කරඩවුන්. ඒවගේ මේක අධරජ්‍යවාද කමන්ටනෙ ට පෙන්න්න උත්සාහරන ඇති. එක්ත් ජාතින්ගේ මානවහිමිකම් කොමිසමේ අපට පසුව පැලස්තීනය සම්බන්ධය ච්ච යෝජනාව පැස්ටීනය ජයගත් අපි දන්නව කිව්බාවවැනි රටකට එරෙහිව මෙවැනි යෝජනාවක් කිසිම අවස්ථාවක සම්මත කරන්න නොහැකි බව. ඒමොකද ඒ අය කිසිම් ආකාරයකට සදාචාරාත්මකතින් ලෝකයේ විවිධ රටවල් බටිහිර රටවල් පෙරදිරටවල් අපිකා රටවල් ති න ිකකා රට ද පිග ීම ක් ෙනි. පට පිගැීම නොැවීම තමයි ප්‍රධාන ප්‍රශ්නය. අු තරමින් බටහිරට ගැති නොවිච්ච, යුග්‍රනය මෙක්සිකෝ වැනි රටවල චන්ද අපට ලබාගන්න අපට නොහැකි වුණා පමණක් නෙවෙයි. නපාලය ඉන්දියාව ඉන්දුනීසිාව ජපානය වැනි. ඒවගේම දකළු කොරියාව වැනි රටවල් ඔල චන්දය අප ලබා ගැනීමට නොහැකිවීම දවන්ත රාජ්‍යතාාන්තික පරාජයක් හැටියටයි අපට නැන් දැන. මෙ කිසිම අධිරාජවාදයක් නැහැ කියලා අපි ප්‍රකාශ කරන්න බටහි රටවල් කවදත් මෙනිදායට දක්ෂයි නමුත්ඒ පරාජය කිරීම හැකියාව සම්පූර්ණම ශ්‍රී ලංකාවට තිබියදී අණඩුවේ ොහැකාව ඒ වගේ විදශමත්‍යයන්සේ නොහැකිාව රජ්‍යාන්තික ප්‍රතිපත්තිවල නොැකයාාව විම ිසිද යි ප්‍රකාශ කරන්න වෙන සමාරු මේක පැරණී යහපාලනයට ගැට ගහල තියෙන යහපාලනයට මේ සම්බන්ධය තමයි දෙදස් දාසේද මේ යෝජනා ගෙනාවට යහපාලනේ විශෂ රයිටි ක්‍රම්සි මහතත් මංගේ සමරවවිර මහත්තත් ඒ යෝජනාවල සම අනුග්‍රහකෙක් බටපත්ව. ඒ සදා ඔවුන් කිසිම සාකච්ඡාවක් ඒ ආණ්ඩුවේ නායකින් එක්වත් කැමිනෙට්බන්ඩ ෙක්ත් කළේ නෑ. හිතුමතයට ගත්ත දෙයක්. ඒ මගින් ඔවන් ලබාගත්ත විශේෂ වාසයකුත් නෑ ඇතවසේෙන්ම ජාත්‍යන්තරයේ හිතදිනාගනීමට කියලා ගිහිල්ලා ජාතිකමය වශයෙන් යාණ්ඩුර දිවිච්ච ප්‍රතිරූපය දවැන්ත විදිීට බිඳ වැටිලා රණවිරුවන් පවා දෙනවාය කියන ඒ මුද්‍රාව අපේ ආණ්ඩුවඩ තබල ඒ ආණ්ඩුව බිඳවැට්ටවීමට පළමු ඩිමුරේ තබවික තමයි එමින් සිදනේ කෙේ නමුත් ඔවුන් කරපු දේකුත් අගේ කරන්න ඕේ එතමයි ශ්‍රී ලංකාව වටකරලති බුණ විදේශ බලවේග දෙදස් දාහතරවන්න විට. ඒ බලවේගවලට ඒකට ඉඩ නොදී අමරිකා එක්සත් ජනපදේ ජපි ප්‍රහනයඒවගේ යුරප සංගම Gපි පල සහනය යනාදිය දිනාගන්නත් අවුරුදු පහක් මේ ප්‍රශ්නය කාපට් එකයට හංගල තියන්නත් ඔවුන් සමත්තු වෙච්ච බව රයිඩික්‍රම් සිහම මහතාගේ ගෞරවයට හේතුවෙන බව පමණක් ප්‍රකාශ කරන්න ඕන්. කෙස නමුත් ඒ සඳහා වූ. ක්ත් ාති පක්ෂේ යපාල් නාණඩුවත් ඒහපල් නා්ඩු චදකු හැද ක්ෂක් ජනතාවගේ ප්‍රාර්ථනාවන් බිඳදමන්නට දේශී වශයෙන් කටයුතු කලා කිය එකත් අමටගන කළ යුතුයි. දැන් මේට හේතු සාක මොනවත්. මේකට ප්‍රධානම හේතුව ආණ්ඩුවට යුද්ධය ජයගත්තාට රාජපක්ෂවරුණට ඒ යුද්ධ දේශාන ජයග්‍රහයක් පවට ශ්‍රී ලංකාව තුළ හෝ විදේශ රටවල සමස්තයක් ලෙස ලබාගන්නට ප්‍රතිපත්තියක් නොමැටවීමත්. උපයමාර්ගැත් නොැවීම. විටං විට අර හම්බන්තට පැරණි දේශපාලනනි. විතරදිනි ක්වා ජුලම්පිටි අමරි සමග කලාාවාගේ දේශපාලනයක්, ජාතන්තර ප්‍රජාවත්්‍ය එක්කත් කරන්න පුළුවන් කෙල සිතීම. එවගේම යුද්ධය කාලය පෙන්නපු ආක්‍රමණශීලී ආවේගශීලී ක්‍රියාදාමය, මේ සාමය ඇතිවෙච්ච කාලවකවනුලද ජාත්්‍යන්තවත් කරන්න පුළුවන් කියලා සිතුපු සිතුවිල්ල. එවගේ මේ ජාත්‍යන්ත්‍ර ක්‍රියාවලී විසින් ජාතික දේශපාලනයේ තමයි ජාතිය රකිනාා පිරිසත් බව, ඉහලට ගන් කරලා මැතිවරණ ජයග්‍රහණයකිරීම සඳහ මේ යොදා ගතැහැකි කියනෙ එකට ලබාගත්ත කෙටිකාලීන මඟ. මෙන මේ මුද්ධත්වය සහ විටිමත් උපායමාර්ගයක් උපක්‍රමයක් නොවීම. ප්‍රතිපත්වයක් නොමැතිවීම. බරපතල ප්‍රශ්නයක් රජ්‍යපක්ෂවරුන්.මට තත්ක් වෙනවා මේ විදේශ ක්‍රියාවලයේ. සිදුුවවෙච්ච පුංචි පුංචි වැරදි මහා බරපතල ප්‍රශ්න බවට පත්වෙන්න ගියවා පිළිබඳ උදාහරණ කීපයක්. එකක් තමයි ඉන්දියාවේ මැතිවරණය පැවැත්වෙන් අවස්ථාවදී දෙදස් නමේ මැයි වාසේ ඉන්දියාව අපට යෝජනා කළා යුධ මුක්ත කලාපයක් පිළිබඳ යෝජනාවක්. ඒ යෝජනාව ඒ කාලේ ජනාජිපති මහිද රජක්ෂ හතා තුන් දෙෙනෙක් පත් කල්ල තිබුණ ත්‍රිත්වයක් තුරතු මත්ම ෝ රා පක්ෂ මත්තයා ැසිල්රජ පක්ෂමහත්තයාගේම ොික්ත්වේ ඕුන් ත මේ ෝජාව ලකාට ගාව. ඒ යදමුක්ත කලාපේ ඒ තිබිච්ච කණ්ඩාංක මෙන්න මේ ස්ථාන තමයි යුදමුක්ත කලාපයක තිබිච ක්ඩාංක ස්ථාවර දේවල් හැට ම එකඟ වෙලා ඇත්තටම ඒ අවස්ථාවදී අපි එහි ඇතිබිච්ච වැරද්ද පෙන්නලදීම විසින් ලෙ තුවරතුන්ග මත්ත්‍ය ඒ එක නිවරදිධ කරන්න ක්‍රා කලා නැත්තං ඒ යුදමුක්ත කලාපේයටට වෙලා අද වෙනතෙක් ්‍රාකරන ජීවත්වනවා මේ වගේ ඉතාම මූලික කාරණාවල පවා දැනුවත් භහාවයක් රාජපක්සවරන්ට නොතිබිච්ච බව පමණක් ප්‍රකාශ කරන්න. ඊළඟට තව ක්‍රියාවලයක් තමයි ඒ අවස්ථාවේදී විශාල රජාන්ත්‍රි පීඩනයක් ප්‍රභාකරන් ගලවාගැනීම සඳහ කළලා ඒ රාජාන්ත්‍රික පීඩනය විදේශලිනම් හෙවේ කුමරන් පත්මනාද. ඇමෙරිකානු මැරීින් හමුදාට ගොඩ බැස්සුනාය කෙලා ආරංචියයකුත් පැතිරීගේ ඇක සත්‍යයක් ඇමෙරිකන් තනාාපතිවරයා සහ ඒවකට එක්සජාතින්ගේ ප්‍රධාන ලේකම්බර යබංකිමුූ ලංකාට පැමිිය මන්දරජ පක්ෂ මහත්මයා පොඩි උපක්‍රමයක් කරලා රටින් ගියයා නමුත් ඔව ආපසු පැමිණි පසු ගිවසුමක් අසංකර. ඒ ගිවසු මේ මේ වගවීම එමනත්තා කවුන්ට බිලිටි කියන ඒ ක්‍රියාදාමයටට මහින්දරජ පපක්ෂ මහත්මයා යෝජයග්‍රහණය පස්සේ දෙදස් නමේ මැයි මාසදම එකඟ වුණා. අදදක්වා මේ ප්‍රශ්නය පැනනගිල තියෙන්නේ මෙන්න මේ කවන්්ට බිලිටි හැමනැත්තව ගවීම කියන වචනේ තේරුම හරියට නොදැන මේකට අත්සං කරපු දරජපක් මහත්තය පුමු කාණ්ඩුව එක තමයි අද දක්වාම ගලාගෙනෙන් අපේරටේ ජනතාවට හරක්මරණ එක නවත්තනවා අපි ඒවගේම ළමයි පන්සල් ලැවීම අනිවාර්ය කරනවා අපි ආදාහනය පමණයි කරන්නේ අපි වගේ දේශපාලන විද්‍යාවන් පෙනල චන්ද ලබාගත්ට විදේශරටවල් සම්බන්ධයෙන් එවැනි තුට්ටු දෙකේ දේශපාලනය වලගුවවෙෙන්න්නේන ඒවගේම එම අවස්ථාවේදී ජිනීවාවල ආපු ඒ යෝජනාව පරාජය කිරීම සඳහා ලංකාවට හැකියාව ලැබුණේ දියාවේ සහල් ලැිච් නිසා. එතැද ඉදියාවට පොන්දු වනා දහතුන්වෙ නි සංශෝධනය මුළුවලින් ක්‍රියත්ම කන බවත් පොලිස්හ ඩම්බතල සහිතව 31 + දෙන බව. දැම් මේ 13 + කතාව අපි ඔව මෛදරාජක්ෂ මත්මයගෙන් එතුමා ඒකා ලකවේ මම සැට්මන්තන සභාව ඇතිකරන්නේ නොයික. නමුත් මේ 13 + එමනත්ත දහතුන දන කියනකෙන් අදහස් වෙන්නේ දහතුන්වෙ නි සංශෝධනයෙන් ඔබ්බට කිය. එනම් පෙඩරල් වර්ගේ විසුඳදුමකට සූදාන වෙන වතමයිඉංග්‍රී තේරමානුව ඕන කෙකු තේරේ දහතුුණන සහ කියන විදිහට ආාවනන් තමයි අර සෙනට් පන්තන් සභාව යෝජනාවය යුත්තේ. එමන ඒක පාලිමෙන්න් පලස් වෙනවා ොමිසාක් 13 පලිය හැකි නැහැ. තින් මෙන්න මේ වගේ සමහර වදන් පිළිබඳ නිවරදි අවබෝධකින් තොරව රටේ රජජනායකයක් කරපු ප්‍රකාශ අපට බපතරවිතට බලපෑ සියලුම බලතල සහිතව පලත් සබහ පිහිට ඕන බව. එක්සත් ජාතින්ගේ මානහිමිකම් කොමිසමට පොරොන්දු වෙලා තමයි චන්ද විසිනමයක් අරගෙන අපි එදා ජයග්‍රහණය කළේ. මේ වයිටු කේ නෑ එක තමයි ප්‍රශ්නේ. වගවීම පිබඳ කාරණ ඉටු කළෙත් නෑ. ඒ වගේම එක්ස ජාතින්ගේ මානහිමික කොමිසමට දීපු. දහතුන සම්පූර්යම ක්‍රාත්මකර නොහැ කියන එක කළෙ නෑ මකද ලංකාවටඇවිල්ලකවා පල සභ කරම අවුසි කරලා රට ඒ කිය භව ආක්ෂකරනවා කියල තමයි සිංහ ජන්තාවට ප්‍රකාශ කළ. හෙවිතරක්නේ ගත්ත සමහර ප්‍රායෝගක පියවර. උදාහරයකට කොට සංවිධානයේ සාමාජකයන් දොස් දාහට අධික ප්‍රමාණයක් නිදහස් කිරීම. ඉතාම කෙටිකාලන බලාපොරොත්තු සහිතව ගෝටා විරාජක්ෂ මහත්මය කරපු දෙයක් ඔන් බහුතරයකටහමුදා බුද්්‍යන්ය හරහා පඩිගේවා. බලාපොත්තු වුණා දෙමල දේශපාලනය මේ කහර පාලනය කරන්න පුළුවන් කිය. එක පට්ටපල් මිත්‍යයාවක් බව පසුව පෙනුණ. මේකත් හරියට අර තවහිද්්‍යමත් ව්‍යාපාරය නායකන්ට සහරන්න තුළ පිරිසට පඩිගවෙල ලම් දශාල පාලන කරන්න පුුවන් කියලා ගොට රජපක්ෂ ස මහත්්‍යය සහ අපේ බද්‍යාසනායක විශ්වාස කළලා වගේම තවත් මුදද ක්‍රියාවලිය. ඒ වෙනුවට විදිම තුපායමාර්ගයක් සහිතව. ජාත්‍යන්තරපජාවටත් එන්න කියලා. ය පවත්වගෙනක අපේ පරණගම කොමිසම. එම නැත්ත සත්‍යය සොයාගැීම එල්ල් RC කොමිසම. ඩෙස්මන් සිල්ලගේ වාර්තාව මේ අනදී සියල්ල එක කැටි කරලා සියලු ජාත්‍යන්ත්‍රපජාව ඉදිරියේ දෙපැත්තරම සමාාවදීලා කොටිසංවිධානය සාමාජිකය සියල දෙනනා නිදහස් කරලා ආරක්ෂකන්ස වල සිල දෙදනම නිහස් කරලා. රටේ යම් දෙසපාලන තුලනයක් විධමත්ව ජාත්‍යන්තරෝ. ඇතිකර ගත්තනං රාජපක්ෂ රජයට එවැනි උපයමාර්ගයක් තිබන මේ තත්ත්වය උදා වෙන්නේ නෑ. ඉරිං මේක උපායමාර්ගයක් උපක්‍රමයක් නැතුව විටින් විට. ඇතිකර ගැීම මයි වෙන්නේ මේ මෑතකාලීන මුදාහරණය තමයි ඉම්රන්කාන් මහත්තය එනකක් මිනි පෙට්ටි පුච්චිපුච දහයන් වලලවලල රටකරපු බොරුවත් ජාතන්තරයට කරපු බොරුවන් මේවා අතේ පත් වනහම ඉන් දේශපාලන වශයෙන් නන්නත්තාරවීම සිද්ධ වෙන ආණ්ඩුව විසින් මේ ත්‍රස්තවාදේ පරාජය කලාට පස්සේ අනුගමනයකරපු ක්‍රාදාමේ මොකද කලේ දේශපාලන වශයෙන් මිනිස්සු මර්ධනය කළ දේශපාලනය වශයෙන් හිටපු ඇතැම් පිරිස් ඝාතනය කළ ඇතැ මාධ්‍යමධ්‍යස්ථාන ගිනි තිබ්බ සියත සිරස විවිධ ආකාරය මර්ධනකාරී පාලනයක් ගෙනනිච්ච. ඒය මර්ධනකාරී පාලනය දිගුවක් මේ දෙදස් දහන මේ නොවැම්බර් දාසයෙන් පස්සෙත් දෙියත් කලා ඇත්තවසේම හමුදාවේ විවිධ පිරිස් පත් කල්ලා මේ රටේ ප්‍රධාන ආරක්ෂක ස්ථානසා නිකුත් ස්ථාන වලට ඉතාම මුද්දා ආකාරයට නීතිපති දෙපාතමේතුවත් පොලිසියත් මෙහෙවගෙන න. මේට සඩිය හිටලර්ග ෙස්ටා පෝවගේ දේපාලන පිගනීම අධ්‍යස්ථනයක් බට පත් කල දන.ඒගේම අධිකරණය ස්වාදීනත්වේ ඒවගේම යුක්ති පැසිදලවීම ක්‍රියාමාර් වාදීනත්වේ රජ්‍ය සේවාලස්වාදීනත්වේ මැතිවරණ ක්‍රියාවල ස්වාදීනත්වේ විශනි සංශෝධනයමගින් සහමලින් උදුරගෙන දයන. අපිජීවත්තවෙනි හද කලා රට නිෙවෙයි. මේ තස්තවාදේ පරාජය කරට පස්සේ රාජ පක්සවරුන්ගේ හැසරීම විසිනුත් කිසීම ආකාරයක සහජීවනයක්. කිසිීම ආකාරයක සාමකාමි ස්ුරූපයක් කිසිම ආකාරයක මානවහිමිකම හෝ පජාතන්ත්‍රවාදයට ගරු කිරීමක් දකින්න ලැබෙන්නේ මෙ මේක ඉතාම බරපතල තවත් දෙවෙනි හෙත් තුන්වනුව පත් කරන ලද පුද්ගලින් විශේෂම විදශමත්‍යයන්සේ ලකම්වරය ඔහ අ ඇමතිට ඉහෙලින් ඉන්න පුද්ගලි. ඔහු එතර කාලයෙක රටේ නෞකහමුදාවේ තිබිච්ච වැදගත් ව්‍යාපාරයක් ුදුරගෙන නෞකහමුදාවේ ප්‍රතිපත්ති පුද්ජලිකාංශේ ජාවාරංකාරයෙකුට විකුණල ඕගෙන් පඩි ලපු කෙනින්. ඒවගේම ඒ ජාවාරංකාරයටම හගනගේ හින්සක ශ්‍රිකයන් නිරෝධයනයහර හම්පු කරන්න දීපු ජාවාරංකාර හවුල්කරුව. ඔහුට රනර පදක්ම නෙවයි ලැිියුත්තේ. ඇත්තටම ඔහ ඒරණවරුවන් විශේෂමනාවක රනණවරුවන් සහනාවික හමුදාව සහමුලින්ම ජාරංකායකුට පවාදීපු කෙනෙ ඔහුවැනි කෙනෙක් විදශමාන්තයන්ේ ලේකම්ර හැට පත්වෙලා ඒ දශමන්තයන්සේ ලේකම්රයා අමරිිකායක් ජනපදයට අියෝග කරනවා. එලගේම කිසි ආකාරක රජතාන්ත්‍රික නොවන ක්‍රියාදාම මගින් ගිල්ල රාජාන්ත්‍රි නිලදරුව හම්බුවන. නොදන්න දවල් ප්‍රකාශ කන මෙනි දෑමගේ රට බරපතල හැල්ලුවකට ලක්ල. ඒ රක් නේ ජිනිවාාවලින්න් අපේ නියෝජිතයක්. ජනිාවවලින් අපේ නියෝජතයටට අ සහත අසුනමේ භේෂණ කාලේ ප්‍රතිත්‍රස්ථ කල්ලි මෙහවින් පිබද පැහදිල චෝදනාතීන පු ්ල හ ඒ ප්‍රතික්ෂ කරලන. හු කිසි කාරක ම රා ල සු ස ලෙක් නෙව හලේ කෘති ගට යුද්දහමන ග කියල එම කෘතියේ. හ සහන් කල්ල තියෙනවා. ඉතාම කෙටි කිලෝමීටර් වර්ග කිලෝමීටර් කීපයක අවකාශයකට. ලක්ස සංඛ්‍යාත ප්‍රමාණයක් මෝටාරහාකාලතුුවකු ප්‍රහාහර එල්ල වුණ අය පුතුමාතලන් ප්‍රදේශයය. මේක බලන ඕන කෙනෙකුට තෙරෙනවා. අයින්ස මිනිස්සු ලක්සතුන හිටපු තැනකට මෙවැනි ප්‍රහහාරයක් එල්ලක හම සිදුවන්නනකළ මන මිකම්මල විශාල කඩවීම. දස් ගන මරදමවාය කියනක චෝදනාව සත්‍යාපනය කනකෘතියක් තමයි ගොට අ සෝය නගින් සිය චන්ද්‍රපයීම මහතේ ඉදිරිත් කළේ ඉතින් මේ වගේ අයද මේ වගකීම් විරහිත විදිහට සාමාන්‍ය රටේ ජනතාව චූන් කරන්න ක පොත්ලියල ඒව චූන් කල්ලා ඒවගේම ප්‍රතිත්‍රස්ථ කල්ලියෙක් එකතු වෙලා රටේ මානවමික දර්මුවටම කඩකරු පිරිස් තමයි ජිනියෝ වල ගිහි. ඔහුට කිසි මාකාරයක හමුමුවීමක් කිසිම රටක් ලබාදීමට කැමැති වෙන්නේ ොකද ඔහුගේ පටිකිරිය හොඳින් දාන්න නිසා. ති මේ වගේ හිතවතුන් තමන්ගේ හිතවතුන්. තමන්ගේ මාධ්‍ය හිතවතුන්, තමන්ගේ ජාවාරංකාර හිතවතුන්. විදේශ මාත්‍යංශයට දාලා. එමනත්ත විදේශ ප්‍රතිපත්ති ප්‍රබල ලෙස තීරුණය කන ජිනිියවා වැනිතැන්වට දාලා. ඉන්ඩියාවට මේ වනතෙක් මේ වනතෙක් මස පහලවා අපට තානාපති කෙනෙක් නෑ. පත් කල තානාපති තාම කොඹ. ඉන් මෙවැනි තත්ත්වයන් එෙක් කහම මීට වැඩි දෙකැි බලාපොරොත්තුේ. එඒති ඒ නිසා ආ්ඩුවට කිසිම ප්‍රතිපත්තියක් හෝ සැසුමක් තිබුණේ නෑ තිබුණනි උදච්චකමයි ආවේගයයි ඒවගේ මේ සම්බන්ධයෙන් ඇතුවිච්ච. අතිශ්‍ය ආඩම්ඹරකාරී ක්‍රියාදාමයයි. සහ මේක කොහොමද අරහම්බන්තුොර දේශානයගේ දුණේ දේශපාලනජයග්‍රහණයට යොදාගන්නේ රණවිරෝ විදුලිපුටුවට ගෙන යනවාය කියලා. ඒ ගෝෂාව මගේ.ඒ වගේම නැවත ප්‍රකාශ කරන්න ඕනේ ආණඩුව යුදජයග්‍රණය පස්සේ කරපු හැසිරීම. කිස්සි සේත්ම ඔවුන්ගේ ඒ අතීත ක්‍රියාදාමේ නඔවන් වෙන් වුණනාය ඔවන් දැ මේරටේ සහජීවනය. ජාත්‍රවාද මිස් නිදහස වුව කැපව වෙනවාය කිය එක ඔපපු කරන සුල්ුව එකකත්නව. ඒවගේම ඔුන් මේ සඳහා තෝරගත් පිරිස් අතිශ්‍යය වැරදි පිරිසක්තමයි ඔවුන් මේ රට නියෝජනය කරන්න තෝරගත් ඇතටම මේ ආන්ඩු තිබුණ විපක්ෂයට අත දිග කරලා මේ විපක්ෂය ආ්ඩුවයි දෙකම එකට එකතු වෙලා අපි මුණ දෙන්න මේ අභියෝගට. ඒවගේම ජාත්‍යන්තර වශයෙන් කලාපිය සහයෝගිතාවය ඇතිකරගෙන අපි මුණ දෙන්න මේ අියෝගයට. අසයාවේ සයෝගිතාව දනගේ ලතින මරිකාේ අපිකාව සහෝ ග ට යතුර. ඒවැනි සිම ක්‍රියාදාමය ඔුන් ඇතිකරගත්තෙන ඔවන් හිතුවා රටවල් දෙක තුනක් කඔවුන්ගේ පවතින සම පසමතාව විසින් අපටපුළුවම වජය ගහය කර වගේ අපිස්තුතිවන් වනේ පකිස්ානයට ඒවගේම චීනයට, රුසියාවට අකණ්ඩෝ රාජ්‍යතාන්ත්‍රක ශේත්‍රය මොනතරන් අපි සිදු කරගත්තව අර්දි මතව වුණත් අප වෙනෙන් පෙන සිටිමල මොකක් දානාගත වෙන්නේ අනාගතය සැපතම මාසේ නැවතවතාවක් යෝජනාව එන්න ඉට තින. මිටවඩ දරුණු දිහට එන්න ඉඩ තියෙන. ඒට මේ කාලේතුල මොනවද සිදිය හැකි. පිදන්නවා කලින් අවස්ථාවේ සිදුුවවෙච්චදී. ඒ තමයි අපිට යුරෝපා සංගමයට තිබච Gපි + සහනේ නතිවී. ඒ වගේම ඇමෙරිකාක් සජ්‍යනපදේ ජSP සහනයේ නැතිවී මේ මගින් අපේ අපනයනවලට දරුණු මරු පහරක් එල්ලවෙන නියමිතයි. විශේෂයම මත්සේ වෙළදාම විවෘත්තවීම නිසා අපට මත්වටවන් විසිදහක් පමණ විදේශවට විකුණල රුපියල් බිලියන දහටත් පමණ උපයාගන්න තිබුණ අවස්ථාව සම්පූර්ණයම අපේ දීවරශේෂට්‍රීයටට ඒවගේම අපේ ප්‍රධානම ඇඟලුම් ක්‍රියාවලයට ඒ ල ඇඟලුම් මලින් තාමත් ට පනාහකට අික ප්‍රමාණයක් තියන යුරප සංගමත් එක්සජජන පදේ. එනිසා ොරු වගාඩම්බර පර ඇමරිකන් විරෝධී සටම් පාට ලෝස්් චන්ජලිස්වල පදිංචේ ප්‍රවසියන් විසින් නැගුවාට අප බරපතල අනතුරට ඒ පැත්තෙන් යනවා. ඒගේ අද අපේ රට විදේශනය ගෙවාගණඩ බැරුව. දරුන් ලෙස ඒ ශ්‍රේණිකතකිරීමම් ආයතන විසින් පහලට හෙලමින්තිය බාලකරමින්තිය. ඒ තත්තුවයට මේ ක්‍රියාදාමයක් දරුල් ලෙසව බලපාන මේ වසර තුළ මේ විදේශනය ගෙවා ගැනීම දරමු කුණාටර දරු අරබු දයට හසුවෙලාලඉන්න ලංකාවට මේක තවත් එල්ල වෙච්ච මරු පහර. ඒවගේ අප ඇතම් ආරක්ෂකන්ස සාමාජකයන් ඉලක්ක කරගෙන දැටම තුවන්ට විසා බ පත්‍රාද ලබදීම පිබඳ ප්‍රශ්නමතු වෙලා යෙනන ප්‍රශ්නමතුවෙන්න්න පුළ ඇතමස ලං ක්ෂක කහමුද. ඔලසේට අනුුණ මෙයා දසම නමයක්ම මේ යුද්ධේ ව්‍යාපාරයක් කරගත්තින. දධ හ මන හික කටරන්න කටයුතු කලේන යුද්ධ යග්‍රණය පසේ කිසිමංක දෙමල විනිියකුට හානයක් කල නෑ ජාග්‍රහකව හැටියට ඉතාම විශිෂ්ට අන්දම නොවන්නේ කළ සුළු පිරිසක් වැරදි කලා ඒ පිරිසට දඩුවන්දීම අපි සිදු කළෙත් නෑ ඒ වගේම ත්‍රස්තවාදේ ඉහළමනායකින් කුමාරන් පත්මනාදන් වැනි අයි රැක ගැනීමට අපි කටයුතු කල අපේ ප්‍රතිපත් තිගරු භාවයක් මේ රණවරුවන් සම්බන්ධය තිබුණේනෑ.ඉ ඒ නිසා අපේ අපේ ක්කකාන් පිබඳව රටේ පජාත්‍රවාද ආරක්ෂාකිරීම පිබඳව ඔවුන්ගේ එකට අපේ සම්පූර්ණ දායකත්තය. තව මෙවැනි යෝජනා කොපමණ ප්‍රමාණයක් කාවර අපි ආරක්ෂක කරත යුතුයි හැබැයි අප එකක් දැනගත යුතුයි. ජාත්‍යන්තරය දිනාගැනීම සඳහා රයින්ලිකම් සිංහ මහත්මය කලා වගේ ඔවුන් කියන කියා දේ සිදු කරලා තන්තෙ නා ගනීමත් කළ නොහැකි බවෝපුුණා ඒවාගේම මුද්ද සටම් පාටවලින් අව්ඥා සහගත ක්‍රියාවලින් වලින් නුසුදුසන් මේ රාජාන්ත්‍රි ක්‍රියාවලට යොමුකිරීමමගනත් මේය කල නොහැකි බව දිනෙන් දින රාජපක්සවරු ඔපපු කරමින් තිබෙනු. මේ සඳදා රට අවශ්‍යයි විද්‍යාත්මක රාජාන්ත්‍රක භාවයක් ඉදිරියට ගෙනයන ක්‍රියාවලයක් සඳාව වෙච්ච ක්‍රියාදාමයක් නැත්තම හි ප්‍රතිඵල අපමුළු රටටම අනාගතය ලැබෙන්න්න නියමිතයි.